Hi, Bhavan Darwani. Hi, Bon. අපිට අද මම ඔයාලට දැන් 10 වසර පටන් ගත්තට මම දන්නවා ඔයාලා කාටවත් අච්චු පොත එහෙම නැහැ. නමුත් අපි ජනවාරි මාසේ ඉඳලා දැන් Oh. වෙනදා විදිහට පන්තිය කරගෙන යනවා. ඒ කියන්නේ ඔයාලා කලින් අවුරුදුවල 10 වසර පන්තියට යන්නේ ජනවාරි මාසෙනි. මම ඒ විදිහට කරගෙන යනවා. මොකද අපිට පාස් පේපර්ස් එහෙමත් කරන්න තියෙනවා. විශේෂයෙන් දරුවනේ 9 වසරට වැඩිය 10 11 පන්ති දෙකෙන් තමයි ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙට ගොඩක් වෙලාවට ඉක්මනට ෆ්‍රී ක්ලාස් එකක්ද? බුද්ධ ධර්මයේ ඒ විස්තර මම පස්සේ කියන්නම් පුතා. බුද්ධ ධර්මයේ මේ පේපර් එක හදන්නේ 10 අනේ 11 පන්ති දෙකෙන්. විශේෂයෙන් එතකොට ඔයාලට මේ පළවෙනි පාඩමේ ඉඳලා, ඒ කියන්නේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන එක 11 දී කතා කරන බුදු සිරිතාණෝ යමු අභියෝග ජයගමු කියලා. ඒ කියන්නේ බලන්න එතකොට පාඩම් දෙක ගොඩක් සම්බන්ධයි. යන්නේ ඒ වගේ 10 පාඩමයි 11 පාඩමයි සම්බන්ධයි. ඒ කියන්නේ 10 වසර ගොඩක් වැදගත් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙට. දැන් අපි ඔයාලා මගෙත් එක්ක ගොඩක් 9 පන්තිය දිගටම හිටපු දරුවෝ 9 පන්තියේ පාඩම දෙපාර තුන් පාර ඉගෙනගෙන පේපරුත් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා එයාලට 9 නම් චුට්ටක්වත් අමාරු නැතුව ඇති. කොයි වෙලාවෙ පේපර් එකක් දුන්නත් ඔයාලට 9 පන්තියේ උත්තර ලියන්න පුළුවන් වෙන්න මම නිබන්ධන සාකච්ඡා කරලා පේපරුත් සාකච්ඡා කරලා සියලුම පාඩම් මේ දෙපාරකුත් ඉමේල් ඉගෙනනවා. ඇහෙන්නේ ඇහෙන්නේ නැද්ද මාව? හිමීට ඇහෙන්නේ ඇහෙනවා නෑ නේද මම නැසදු? හරි ඇහෙනවා හරි නැසදු පුතා. අපි යමු ඊගාවට. දැන් මම කතා කරගෙන යන්නේ මෙතනදී විශේෂයෙන්ම එතකොට ඔයාලට දැන් 9 පන්තියේ නමුත් මාර්තු වල විභාගේ තියෙනවා. පාසල් වල මාර්තු වල තමයි බුද්ධ ධර්ම විභාගයට වාර විභාගේ තියන්නේ. ඒ කියන්නේ 11 වසර 10 වසරට ඔයාලා පාස් කරන්න. එතකොට ඒ සති දෙකේ මං ටිකක් මුළු පොතම 9 පන්තිය මතක් කරලා දෙන්න. එතකොට ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් අපි 10 ඉගෙනගෙන පිළිවෙලට යමු. පාඩම් සරලව හෙමිට ඉගෙන ගමු. එතකොට ඔයාලට අවබෝධ වෙනවා වැඩි. බුද්ධ ධර්මය කියන්නේ හරි සරල විෂයක් නිසා මම හිතනවා ඔයාලට හොඳට අවබෝධ කරගන්න පුළුවන් කියලා. නමුත් දරුවනේ මාර්තු වල වාර විභාගේ තියෙන හින්දා මාර්තු වල සති දෙකක් මම ගන්නවා. සියලුම පාඩම් කෙටියෙන් මතක් කරලා දෙන්න 9 වසර. එතකොට වාර විභාගට යන එක ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට අප්‍රේල් වල පොත හම්බ වෙනවා. එතකම් මම දැන් මේ පොතේ තියෙන කරුණු ඒ විදිහට මුගන්නන්නේ. ඒ වගේම මේ දෙන නිබන්ධනේ තියෙනවනේ. ඒ කියන්නේ ඒකේ තියෙන ඔයාලගේ ඒ පාඩමේ තියෙන සියලුම වැදගත් කාරණා. විභාගෙට අහනවා නම් ඒ නිබන්ධනේට නිබන්ධනේ මම ගෲප් එකට දාලා තිබ්බා. අපි බලමු. හම්බෙච්ච නැති අය WhatsApp message එකකින් මගෙන් class එකෙන් පස්සේ හරි ඉල්ල ගන්නත් පුළුවන්. අද අපි එතකොට ඉගෙන ගන්න දරුවනේ පළවෙනි පාඩම. 10 පන්තියේ පළවෙනි පාඩම තියෙන්නේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ. එතන සිදුහත් බෝසතාණෝ කියද්දි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පෙර චරිතය තමයි සිදුහත් බෝසතාණෝ කියන්නේ. නේද? බුදු වුණාට පස්සේ අන්න අපි 11 වසරේදී කතා කරනවා බුදු සිරිත අනුව යමු අභියෝග ජයගමු කියලා. එතකොට අන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාම අභියෝග ජයගත් විදිහ 11 දී කතා කරන්නේ. නමුත් මෙතනදි මතක තියාගන්න දරුවනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පෙර අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට විශේෂයෙන්ම අභියෝග කියන ඒවා අපේ ජීවිතේ එනවා. ඒ අභියෝග අපි ජයගන්නේ කොහොමද කියන එක මේ බෝසතාණන් වහන්සේගේ චරිතය තුළින් අපි ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම දරුවනේ මේ බෝසත් උපත ඒ වගේම චරිතය ගොඩක් අභියෝග වලින් පිරිච්ච චරිතයක්. ඒ අභියෝග හැබැයි ජයගත්තා. ඒ අභියෝග ජයගත්ත විදිහ සුවිශේෂී ජයග්‍රහණේ අන්න ඒක අපිට අගනා මග පෙන්වීමක් වශයෙන් තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි හැබැයි
මුලින්ම බෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳ අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒකයි මේ පළවෙනි පාඩම ඔයාලට 10 වසරේදී. මම කියවනේ 10 11 පන්ති දෙකෙන් එන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට කියලා. එතකොට මෙතනදී අපිට අචුපතේ ටිකක් ඇතුළත් කරලා තියෙන්නේ. නමුත් සියලුම බෝසතාණන් වහන්සේගේ චරිතය මේ පාඩමට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉපදුණුද උපතේ ඉඳලා බුදු වෙනකන් අපි අන්නේ ඒ ටික දැන් ඉගෙනගෙන ඉමු. ඊට පස්සේ මේ අභියෝගය ගැන කතා කරමු. පොඩි කාලේ ඉඳලා ඔයාලා මේ කතාව අහලා තියෙනවා. නමුත් අදත් මේ ටික මතක තියාගන්න. ඒක හැබැයි අභියෝග ඒ අභියෝග ජයගත්ත විදිහට තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා 6 පන්තියේදී ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති බුද්ධ ධර්මයේ 6 පළවෙනි පාඩමේදී විශේෂයෙන්ම අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න පාරමිතා පුරලානේ බුදු කෙනෙක් වෙන්න දරුවනේ පාරමිතා පුරන්න ඕනේ. ඒක අපේ බෝසතාණන් වහන්සේත් ඒ විදිහට පාරමිතා පිරුවා. අපි 11 ඉගෙන ගන්නවා මේ පාරමිතා මොනවද කියලා. දැනට මතක තියාගන්න එහෙම පාරමිතා පුරලා වෙස්සන්තර ආත්ම භාවයෙන් පස්සේ තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඒ තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනේ ඊට පස්සේ ඔන්න දේව ආරාධනාවක් පැමිණියා. දැන් මනුස්ස ලෝකෙ උපදින්න කාලය ඇවිල්ලා තියෙනවා. කියන්නේ පාරමිතා පුරලා අවසానයි දැන්. අවසන් උපත සඳහා සුදුසුයි කියන එක දේව ආරාධනාවක් ඔන්න පැමිණියා අපේ බෝසතාණන් වහන්සේට. කොහෙද හිටියේ? එතකොට තවතිසා දිව්‍ය ලෝකෙ. අන්න හැබැයි ඒ වුණාට දේව ආරාධනාවෙන් විතරක් නෙවෙයි. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ බැලුවා පස් මහ බැලුම් කියලා දෙයක්. ඒකට මේ ඔයාලගේ 10 පන්තියේ පොතේ අපි 6 පන්ති මහ බැලුම් කියන්නේ පස් මහ බැලුම් වගේ. ඒක තමයි දැන් කියන්න යන්නේ පුතා. දැන් අපි විශේෂයෙන් 6 පන්තියේදී පස් මහ බැලුම් කියලා ඉගෙන ගත්ත දේ 10 පන්තියට එනකොට ඔයාලට තියෙන්නේ පංච මහා විලෝකණය කියන එක. එතකොට අර දේව ආරාධනාව විතරක් නෙමේ දරුවනේ, තවතිසා දිව්‍ය ලෝකෙ ඉඳලා බැලුවා මේ පස් මහා බැලුම් හෙවත් පංච මහා විලෝකණය. තමන්ට උපදින්න අවසාන උපතනේ. අන්න එතකොට මේ අවසන් උපත සඳහා සුදුසු පසුබිමක් නුවණින් විමසා බැලීම තමයි මේ පංච මහා විලෝකණය කියන්නේ. තේරුණානේ? මොකක්ද අවසන් උපත සඳහා සුදුසු පසුබිමක් නුවණින් විමසා බැලීම? එතකොට මෙතනදී විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ එක කාරණාවක්. විශේෂයෙන්ම මයික් ඔන් කරන්න එපා දරුවනේ, පාඩම එතකොට ඔයාලට අහගෙන ඉන්න අමාරු තත්ත්වයක් එනවා. මයික් ඔන් කරද්දී අනිත් දරුවන්ටත් අපහසුතාවයක් පත් වෙනවා. මොකද මගෙත් එක්ක ගොඩක් කල් ඉඳලා ඉන්න දරුවෝ මෙතන ඉන්නවා. මම දන්නවා එයාලා හොඳ ළමයි. ඒ නිසා මේ අලුතෙන් එන දරුවෝ පන්තියට සහභාගී වෙන අය මයික් ඔන් කරන්න නැතුව, කරදර කරන්න නැතුව පාඩම අහගෙන ඉන්න ඕනේ. ඒක තමයි එතකොට ඒක වෙන්න ඕනේ. මම මයික් නැත්තම් ඕෆ් කරනවා. මට අර චුට්ටක් හරි දරුවොත් එක්ක කතා කරන්න ඕනේ නිසා තමයි මම මේ දේ කරලා තියෙන්නේ. ඒ නිසා අපි හරි ආය පාඩමට යමු. පංච මහා විලෝකණය කියන්නේ එතකොට මොකක්ද කියන එක ඔන්න මෙතනදී හොඳට මතක තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගෙදී ඔයාලට සමහර කෙටි ප්‍රශ්නයකට මේක අහන්න පුළුවන්. එතකොට අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලීම තමයි දරුවනේ පංච මහා විලෝකණය කියන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම මම කියවනේ දේව ආරාධනාව විතරක් නෙවෙයි මේ පංච මහා විලෝකණයත් බැලුවා. ඒ කියන්නේ මේක අභියෝගයක්. අවසන් උපත සිදුවෙන එක ඔන්න අභියෝගයක්. දැන් අපි මේ අභියෝගත් එක තමයි මේ පාඩම කතා කරගෙන යන්නේ. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ හින්දා. මේක උපත හා බැඳුණු අභියෝග නේද අයත් වෙන්නේ? ඔව්. උපත හා බැඳුණු අභියෝගයක් වෙනවා ඒක. ඔන්න එතකොට මේ මෙතනදී දරුවනේ විශේෂයෙන්ම මොනවද බැලුවේ? කාලය, දීපය, දේශය, කුලය, මව. ඔව්, ඒවනේ පස් මහ බැලුම් කියන්නේ. එතකොට ඒ විශේෂයෙන්ම මෙතනදී ඒ කාලය, දීපය, දේශය, කුලය, මව කියද්දි විශේෂ කාරණා කීපයක් තියෙනවා දරුවනේ. කාලය කියද්දි ඒ කාලෙදී එක එක කාලවලදී මනුස්ස වර්ගයාගේ ආයුෂ එක එක විදිහ. දැන් තියෙන මේ කාල සීමාවේ තියෙන ආයුෂමයි ඒ කාලෙත් තිබ්බේ.
සාමාන්‍යයෙන් අවුරුදු 100 විතර ආයුෂ තියෙන මිනිස්සු තමයි දැනට ඉන්නේ. ඒ කියන්නේ 100 තමයි උපරිමේ කියලා කියන්නේ 120 එහෙම තිබ්බොත් ඉතින් වැඩිම ආයුෂ තියෙන කෙනා කියලා එහෙමත් වෙන්න පුළුවන්. නමුත් 100 කියලා අපි හිතමුකෝ. ඒතර අන්න කාලය. ඊට පස්සේ දීපය නේද? මොකක්ද මහත් දීපය කියන එක තෝරගත්තා. ඊට පස්සේ දේශය, ಭಾರತ දේශය තෝරගත්තා. කාලයේ දීපයේ දේශයේ කුලය. කුලයක් බැලුවා. ඒකට කුලය හේතුුනේ දරුවනේ. ඒ කාලේ අපි දන්නවා ಭಾರತයේ කුල හතරකට බෙදිලා හිටියනේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ අඩු කුලයක ඉපදුනා නම් මේ බුදුදහම කියන එක සමහරට කවුරුත් පිළිගන්නේ නැති වෙන්න තිබ්බා. අන්න ඒ නිසා මෙතනදී ශාස්ත්‍රීය කුලය තෝරගත්තා. ඊගාවට මව. මව කියන කෙනා දැන් බුදු කෙනෙක් ඉපදුනහම ඕනේ අපි ඒක සබඳහමේ විදිහක් බුදු කෙනෙක් ඉපදුනහම මව මිය යනවා දින හතකින් කලුරිය කරනවා. එතකොට ඒ පින තියෙන ඒ වෙනකොට ඒ ගානට ආශ තියෙන කෙනෙක්ගේ කුසේ ඉපදෙන්නත් තිබ්බන්නේ. ඒ නිසා කාලයේ දීපේ දේශයේ කුලේ මව බැලුවා. බලන්න එතකොට ඒක අභියෝගයක්. ඒ අභියෝගයේ Tamanගේ අවසන් උපත සඳහා ඒ පැමිණි අභියෝගයේ ඒ දේවල් නිරීක්ෂණය කිරීම තුළින් ඒ අභියෝගය ජයගත්තා. ඒතොර ඔයාලගේ පාඩමේ පළවෙනි අභියෝගයේ විදිහට කතා කරන්නේ මේ ඉපදීම කියන එක. මේ උපත අන්න ඒ උපත කියන දේ හරියට බලලා Tamanට ඒ කියන්නේ සුදුසු පරිසරයක උප්පත්තිය ලැබුවා. තේරුණානේ? එතකොට අපි දන්නම මේ අවස්ථාව ගැනත් කතා කරනවා. විශේෂයෙන්ම අපේ මහා මායා දේවිය දේවදහ නුවර බලා යද්දී ලුම්බිනි සල් උයනේ සල් රුකක් යටදී තමයි මේ බෝසත් උපත සිදු වුණේ. එතකොට ඒ කියන්නේ කිඹුල්ලත් නුවර සහ දෙව්දහ නුවර අතර තියෙන ඕවත් ප්‍රශ්න වලට අහනවා. මේ කියන හැම කාරණාවක්ම ඒ හින්දා මතක තියාගන්න මේ චරිත ගැන කතා කරන්නේ මේ පළවෙනි පාඩමේ විතරයි. ඒ නිසා මේකේ මේ කතා ටික පොඩි කාලේ ඉඳලා අහලා තිබ්බට නැවත අලුත් කර ගැනීමක් වශයෙන් තමයි විභාගෙට අහන නිසා මම මේ කියලා දෙන්නේ. එතකොට මේ දෙව්දහ නුවරයි කිඹුල්ලත් නුවරයි අතර තියෙන ලුම්බිනි සල් උයනේදී බෝසත් උපත සිදු වුණා. දරුවනේ එතකොට මේ බෝසත් උපත සිදුණු වෙලාවේ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් කීපයක් සිද්ධ වුණා. ඒකත් ඔයාලගේ පොතේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ බෝසත් උපත සිදුණු විගසව අපි දන්නම නේද? පියවර තැබුවා. සාමාන්‍ය මිනිසෙක්ට කරන්න බැරි දේවල්. එතකොට සිරිපා පිළිගැනීමට සත් පියුම් පිපුණා. සිංහනාදයක් පැවැත්තුවා. වෙනත් කිසිම උපතක දක්නට නොලැබුණු ආශ්චර්යමත් සිදුවීම් කීපයක් තමයි මේ දේවල් නේද? පොඩි කාලේදී වල 6 පන්තියේ ඉගෙන ගන්න උණුසුම් සහ සීතල දියද හරා ඇද වැටුණා. දෙවිවරු සාදුකාර කිව්වා. විශේෂයෙන් ඔයාලා දැන් මතක තියාගන්න ඕනේ ඒ අවස්ථාවේ උපතත් එක්ක සිදුණු ආශ්චර්යමත් සිදුවීම් පෙළේදී මෙතනදී මතක තියාගන්න ඕනේ ඉපදුණු විගස පියවර තැබීම සත් පියුම් පිපීම සිරිපා පිළිගැනීමට සහ සිංහනාද පැවැත්වීම. සිංහනාද කියන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙෂ්ඨෝ හමස්මි ලෝකස්ස. ඔයාලා ඒක අහලා ඇති. 6 පන්තියේදී අපි ඉගෙන ගන්නවා. එතනදී කියන්නේ දරුවනේ මේ මගේ අවසාන උපතයි නැවත ඉපදීමක් නැහැ කියලා තමයි මේ සිංහනාදය කරන්නේ. එතකොට ඒ අවස්ථාව මතක තියාගන්න. ඊට පස්සේ ඔන්න දැන් ඒ උපතත් සමග සිදුණු ආශ්චර්යමත් සිදුවීම් සිදුණා. දැන් කුමාරයෙක් ඉපදුනා කියලා ආරංචි වුණා. සුද්ධෝදන රජතුමාට පුතෙක් ලැබුණා කියලා කාටද? අසිත තාපසතුමාට. අසිත තාපසතුමා කියන්නේ කවුද? සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා. මෙයා සමත භාවනාව වඩලා පංච අභිඥා අෂ්ට සමාපatti. ඒ කියන්නේ දරුවනේ ඒකනේ ඒ දිනේ ඇවිල්ලා අපේ සිදුහත් කුමරු දිහා අසිත තවසා බැලුවට පස්සේ දැක්කා බුදු වෙනවා කියලා. එතකොට එයා එකපාරට හිනා වෙලා ඊට පස්සේ ඇඬුවා නේද? එතකොට සුද්ධෝදන රජතුමා හෙව ඇයි හිනා වුනේ කියලා. බුද්ධත්වයට පත් වෙනවා දැක්කලා තමයි හිනා වුනේ, සතුටු වුනේ. ඇඬුවේ ඒ වෙනකොට ජීවතුන් අතර නැහැ කියලා. ඔය සුවිශේෂී සිදුවීමත් මෙන්න මේ අවස්ථාවේදී සිදු වුණා.
එතකොට ඊට පස්සේ මේ කුමරුගේ උපතින් පස්වන දිනේ මොකක්ද තිබ්බේ? නම් තැබීමේ උත්සවය තිබ්බා. නම් තැබීමේ උත්සවයට බමුණු පඬිවරු විශේෂයෙන්ම මෙතනදි දරුවන 108ක් පැමිණියා. නමුත් ඒ භාරත දේශයේ ඒ කාලේ ප්‍රකට වෙච්ච රාම, දජ්ජ, ලක්කන, මන්සී, කොණ්ඩඤ්ඤ, භෝග, සුයාම, සුදත්ත කියන බමුණු පඬිවරු 8 දෙනා තමයි විශේෂයෙන් මේ අවස්ථාවට නම් තැබීමේ අවස්ථාවට සහභාගී වුණේ. අන්න ඒ වෙලාවේ සුවිශේෂී සිදුවීමක් වුණා. මොකක්ද? කුමරුගේ සිරුරේ ලක්ෂණ බලලා එතන හිටපු ඒ බම්බුණු පඬිවරු 8 දෙනාගෙන් 7 දෙනෙක්ම කිව්වා ගිහිගෙයි හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. නමුත් එතනින් ලාබාලම තරුණ වියේ හිටපු කෙනා කොණ්ඩඤ්ඤ බමුණා. එතකොට එයා කිව්වේ මොකක්ද? ඒ කාන්තෙන්ම බුදු වෙනවා කියලා. කවුද කිව්වේ? කොණ්ඩඤ්ඤ බමුණා. එතන මේ කුමරු ඉපදිලා පස්වන දිනේදී නමක් තිබ්බා. මොකක්ද නම? සිද්ධාර්ථ කියලා. එතකොට මේ නම තිබ්බේ, සිද්ධාර්ථ කියන නම තිබ්බේ දරුවනේ මේ ලොවට සිදුවන අර්ථ සිද්ධිය සලසා ලොවට අර්ථයක් සලසන කෙනෙක් හින්දා මෙතනදී සිද්ධාර්ථ කියන නාමය තිබ්බා. අන්න ඊට පස්සේ දවස් 7 ගෙවුණා. මොකක්ද උනේ? තමාගේ අම්මා සත්ත්ව මායාදේවි කවියලා. ඔව්, මහා මායාදේවිය කලුරිය කරා. ඊට පස්සේ තමන් හදාගත්තේ දරුවනේ ප්‍රජාපති ගෝතමී දේවිය. එතකොට මෙතනදී තව මාස කීපයක් ගෙවුනට පස්සේ අපි නමේ පන්තියේදී ඉගෙන ගත්ත තව සුවිශේෂී සිදුවීමක් වුණා. වප්මගුල් උත්සවයේ දවසේ ආනාපානසති භාවනාව කරපු එකක් ටිකක් මෙතනදී මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් කුමරුට පැමිණි දෙවෙනි අභියෝගය කතා කරන්න යන්නේ අපි. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝනි පාඩම. දැන් මේ කුමාරයාට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ ආවා. එතකොට දැන් රාජකීය පවුලට අදාළ සැප සම්පත් ආරක්ෂාව මේ හැම දෙයක්ම මැද තමයි මේ සිදුහත් කුමරු වැඩුණේ. එතකොට මේ කාලෙදී ඔන්න කුමාරයාට දැන් අධ්‍යාපන ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕන කාලේ පැමිණියා. ඒක අභියෝගයක් වුණා දරුවනේ. ඔයාලටත් ඔයාලා ලබන අධ්‍යාපනයේ අභියෝගයක්. ඒ කියන්නේ මේ අභියෝගේ සාර්ථකව ජය ගන්න ඕන. ඒකට නියම විදිහට ක්‍රියා කරොත් තමයි මේ අභියෝගේ ඔයාලට ජය ගන්න පුළුවන්. මේ කාලෙදි ඉගෙනගත් ශිල්ප ශාස්ත්‍ර කියන්නේ නීති ශාස්ත්‍රය, කඩු ශිල්පය, දුටු ශිල්පය, අසුන් හැසිරවීම, ඒ වගේ දේවල් තමයි ඉගෙන ගන්න සිද්ධ වුණේ. එතකොට ඉගෙන ගත්ත ගුරුවරයා අපි සර්ව මිත්‍ර හෙවත් විශ්ව මිත්‍ර කියලා හඳුන්වනවා. දැන් මෙතනදී මේ විශේෂයෙන්ම මේ අභියෝග ජය ගන්න ගුරුවරයාගේ හොඳට හිත දිනාගෙන ගුරුවරයා කියලා දෙන දේවල් නැවත නැවත සිහිපත් කරලා එතකොට කීකරුව කාරුණිකව ගන්නන දේ ධාරණය කරගෙන හොඳට මෙන්න මේ දේවල් නියම විදිහට ඉගෙන ගත්ත කෙනෙක් තමයි අපේ සිදුහත් කුමරු. අනේ ඒ නිසා දරුවනේ විශේෂයෙන්ම මෙතනදී ඔයාලගේ පාඩමේදී කතා කරනවා මේ සිදුහත් කුමරුගේ ඒ අධ්‍යාපනයේ ලබන අභියෝගේ ජයගත්තා වගේම ඔයාලත් මේ අභියෝගේ කොහොමද ජයගන්නේ කියලා. ඒ කියන්නේ මෙතනදී තමන්ගේ වයසට දේ කරන දේ තමන්ට වයසට ගැළපෙන දේවල් කරන්න ඕනේ. දෙමව්පියන්ට එතකොට ගුරුවරුන්ට ගෞරව කරන්න ඕනේ නේද? විශේෂයෙන්ම දැන් ශිෂ්‍ය ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒ කීකරු බව කියන එක. අපේ සිදුහත් කුමරුගෙන් ඔන්න අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ධනය, බලය නේද? රජ සැප සියලු සම්පත් නොවැඩුව තිබ්බා කුමාරයාට. නෑ, ඒ හින්දා යාට කරන්න බැරි දෙයක් තිබ්බේ නැහැ. එයා උසස් කුලයක හොඳ රාජවංශයක හිටියේ. නමුත් කුමාරයා අය වගේන් උදම් වුණාද? නෑ නේද? සියල්ලම විමසින් නුවණින් පරීක්ෂා කරලා අන්න තරුණ ජීවිතයේ අභියෝගේ ඉතා සාර්ථකව ජයගත්තා. දරුවනේ ඔයාලට වුණත් දැන් ඔයාලගේ දෙමව්පියන්ගෙන් සමහරුන්ට ඕන තරම් දේවල් ලැබෙන්න පුළුවන්. අපිට ඒ නිසා ඕන්නේ මුකුත් කියලා හිතන්න හොඳ නෑ. ඔයාලත් දැන් බලන්න සිදුහත් කුමාරයා තමන්ට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. කීකරුකම නේද, නිහතමානී බව,
ඒ වගේ දේවල් දරුවෝ සතුව තියෙන්න ඕනේ. ඒ වගේම දැන් මට අධ්‍යාපනයේ අභියෝගයක්. මම ඒක ජය ගන්නවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒක සාර්ථකව ජය ගන්න ඒ ඉලක්කය කරා යන්න ඔයාලා සාර්ථකව ඒ දේට මෝන දෙන්න ඕනේ. අන්නේ චරිතය තුළින් ඔයාලා ඒ දේ ඉගෙන ගන්න. මේ WhatsApp group එක link එක දාන්න බැරි වෙයිද? මම ඉන්නේ මොකරි ප්‍රීතියන group එක. original එක නෙමෙයි. හරි පුතා, අපි මම ඔයාගේ දැන් නම බලාගෙන අපි පස්සේ බලමු කතා කරලා එක. දැන් අපි යමු පාඩමට. දැන් එතකොට මම මේ කතා කරේ අධ්‍යාපනයේ ඔන්න අභියෝග. මුලින්ම අපි කතා කරේ උපත. උපත කියන අභියෝගේ ජයගත්තා. දැන් කතා කරා ශිල්ප ශාස්ත්‍ර. ඊට පස්සේ අපි දන්නම සොළොස් හැවිරි දිවියට පැමිණියා කියලා. එතකොට සොළොස් හැවිරි දිවිය කියන්නේ කොච්චරද? අවුරුදු 16. එතකොට ඔන්න කාටද අපේ සුද්ධෝදන රජතුමාට වමනා වුණා කුමාරයා සරණ පාවා දෙන්න. එතකොට විශේෂයෙන් මෙන්න මෙතනදී පැමිණියා දරුවනේ අභියෝගයක් මේක. ඒ කියන්නේ ශිල්ප ඥානය පිළිබඳ සැකයක් මතු වුණා. ඒ කියන්නේ ඇයි මේ කුමාරයා හරි කීකරු නිහතමානී. එතකොට මේ රජවරුනේ ඥාතිවරු වෙන්නේ. එයාලා හිතුවා මේ රාජත්වයක් බාරගෙන හදිස්සිය සටනක් පැමිණියොත් කුමාරයාට මේ දේවල් වලට මූණ දෙන්න ශක්තියක් තියෙනවද කියන සැකේ ආව. එයාගේ අර නිහතමානී හැදියාව. දැන් අපි දන්නවා ඒ කාලෙ අර කුමාරවරු සෙල්ලම් කරද්දී දෙව්දත් ඊතලයකින් හානියට විදපු වෙලාවේ ඒ සතාට අනුකම්පාව දැක්වුවා. දැන් ඒව රජවරු දැකලා හිතුවා මෙයාට පුළුවන් ද රජ කෙනෙක් වගේ රාජ්‍ය පාලනය කරන්න කියලා. අන්න ඒ නිසා සැකයක් මතු වුණා දක්ෂද කියන එක. ඊට පස්සේ කුමාරයා පැතිරිලා තිබ්බා මතයකුත්. එතකොට මෙතනදී අන්න නිර්භීතකම නිර්භීතව ඉදිරිපත් වුණා. මම මේ මගේ දක්ෂතා පෙන්නන්නම් කියලා පියාට කිව්වා. මෙන්න මෙහෙම ඥාතීන්ව රැස් කරන්න කියලා. අන්න තමන්ගේ සියලුම ශිල්ප ශාස්ත්‍ර මේ ඥාතීන් ඉදිරියේ පෙන්නවා. එතකොට මේ අර සැකයෙන් හිටපු ඥාතීන් මේ කුමරුගේ නිපුණත්වය දැකලා විස්මයට පත් වුණා. අන්න එතකොට දරුවනේ ඒ අභියෝගය පැමිණිය. ඒ කියන්නේ කුමරුට සරණ පාවා ගන්න යනකොට පැමිණි අභියෝගයක දක්ෂ නැහැ කියලා ඒ විදිහට කතා කරපු එක. නමුත් ඔන්න සිදුහත් කුමාරයා ඒ අභියෝගය ජයගත්තා. ඊට පස්සේ ඔන්න සොළොස් වියේදී කුමරුගේ අභිෂේකයත් යශෝදරා හෙවත් බද්ධ කච්චානා දේවිය විවාහ කර දුන්නා. අපි ඉගෙන ගත්තා 9 පන්තියේදී. ඔයාලට මතක ඇති 9 පන්තියේදී ඉගෙන ගත්තා ඒක. එතකොට අපි බලමු ඊගාවට. අපි විශේෂයෙන්ම දැන් අපේ සුද්ධෝදන රජතුමාට වමනා වෙලා තිබ්බේ මොකක්ද? කුමාරයා ගිහි ගෙයි රඳව ගන්න. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් කරන්න. ඊට පස්සේ ඒ හින්දා මේ මාලිගාවේ අවශ්‍ය සියලුම සැප සම්පත් කුමාරයාට ලබා දුන්නා. ඒ කියන්නේ දරුවනේ අපි දන්නවා රම්මි සුරම්මි සුභ කියලා මාලිගා තුනක් හදලා දුන්නා. හේමන්ත ගිම්හාන වස්සාන කියලා මාලිගා ඒ ඍතු තුනට ගැලපෙන මාලිගා තුන හදලා දුන්නේ. දැන් ඔයාලට විභාගෙට අහන්නේ මාලිගා තුන එහෙම නෙමෙයි දරුවනේ. 6 පන්තියේදී විතර ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ. මෙතනදී රම්මේ මාලිගාව මොන ඍතුවටද? සුරම්ම්‍ය සුබ. එතකොට රම්මේ හේමන්ත, සුරම්ම්‍ය ගිම්හාන, සුබ වස්සාන කියන එන්නේ ඒ විදිහට තමයි මාලිගා තුනේ ගැලපෙන විදිහට හදලා දුන්නේ. එතකොට ඒව තමයි ඔයාලගෙන් ප්‍රශ්න විදිහට අහන්නේ. එතකොට ඒ පිළිවෙල මතක තියාගන්න ඕනේ. ඒ වගේම මෙහෙම මාලිගා තුනක් හදලා දුන්න විතර නෙමෙයි කුමාරයා සතුටු කරන්න නෘත්‍ය වාදනයේ දක්ෂ නැටුම් කණ්ඩායම් යෙදෙව්වා. සැප පහසුකම් ලබා දුන්නා. මේ හැම දෙයක්ම ලබා දුන්නා. ජීවිතේ සැප විඳින්න ඒ කියන්නේ මාලිගාව එපා නොවෙන්න තමයි මේ දේවල් කරේ. අන්න එතකොට දරුවනේ මේකත් අපේ සිදුහත් බෝසතාණන්ට පැමිණි අභියෝගයක්. ඒ ඇයි ඒ කියන්නේ පාරමිතා පුරලා පුරලා තමයි මේ අවසන් උපත සිද්ධ වුනේ. එතකොට විමුක්තිය සොයා යන කුමරුට මේ දෙන සැප අභියෝගයක් වුණා. ඒ කියන්නේ කාම භෝගී බව හා රජ සැප.
ඔව් රජ සැප කුමරුට හරි රජසැප. අභියෝගයක් වුණා. එතකොට අන්න ඒ නිසා දැන් මේ ඒකාකාරී සැප විඳින එක කුමරුට අභියෝගයක් වුණා. මාලිගාවෙන් එළියට යන්න හිතුණා ඒ නිසා නේද? අන්න එතකොට මේ මාලිගාවේ ඒකාකාරී ජීවිතය අප්‍රසන්න වුණා කුමාරයාට. ඒ හින්දා උද්‍යාන ක්‍රීඩාවේ යන්න තීරණය කරා. මෙතනදී දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම කුමරු දැක්කා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා. ඒ කියන්නේ ඒවා සතර පෙර නිමිති විදිහට තමයි අපි ඉගෙන ගන්න පොඩි කාලෙදී. හැබැයි මේක මොකක්ද? මේ මිනිස්සයා සංසාර චක්‍රේ මූණ දෙන කරුණු ටික තමයි මේ තුලින් පෙන්නුම් කරේ. නේද? ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ වගේ දේවල් මිනිස්සයාට පොදුයි කියලා ඔන්න අපේ කුමාරයා මේ වෙලාවේ තීරණය කරා. නේද? ඒ නිසා ඒ මාලිග විමුක්තිය සොයා යන ගමනේදී හතරවෙනියට දැකපු පැවිදිරුව දැකලා අන්න තමන් හොයන විමුක්තිය මේ පැවිදිරුව ඔස්සේ ගියොත් හොයා ගන්න පුළුවන් කියලා තීරණය කළා. එදා සතුටින් මාලිගාවට පැමිණියා. එදා උද්‍යාන ක්‍රීඩාවෙත් යෙදුණා. ඒකල එනකොට අතරමඟදී මොකද වුනේ? ආරංචියක් ආව රජ මාලිගාවෙන් කුමාරයෙක් ඉපදුනා කියලා. ඒ නිසා මේ අපේ සිදුහත් කුමාරයාට සිදුහත් බෝසතාණන් වහන්සේගේ මුවින් පිට වුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. ආ ඒ කියන්නේ රාහුලේ කුපන්නේ බැම්මක් හටගත්තේ. එතකොට දරුවනේ ආ එතකොට මෙතනදී ඒ බැම්ම ඒ කියන්නේ මෙතනදී අපි දන්නවා විමුක්තිය හොයාගෙන යන තීරණය කරපු අවස්ථාවක්. එතකොට නස්ත්‍රාස්ත්‍ර විද්‍යාව අනුව රාහු කියන්නේ මිනිසාගේ දියුණුවට බාධා කරන ග්‍රහයෙක් නේද? එතකොට ඒ කාලේ බමුණු ඉගැන්වීම් තිබ්බා. කුමාරයාව ඉගෙනගෙන තිබ්බා. අන්න ඒ නිසා තමයි මේ වගේ දෙයක් පිට වෙන්න ඇත්ති කියලා කියනවා නේද? අන්න ඊට පස්සේ කුමාරයාට ඒ නිසා මොකක්ද? රාහුල කියන නම තිබ්බා. මේ ගමනේදී තව මේ ගමනේදී තව සිදුවීමක් සිද්ධ වුණා. අතරමඟදී අලංකාර මැදුරක සඳැල්ලේ සිට කිසා ගෝතමී නිබ්බුත පද කිව්වා. මොනවද නිබ්බුත පද කියන්නේ? නිබ්බුනානුන සාමාතා, නිබ්බුතානුන සෝපීතා, නිබ්බුතානුන සාමාතායනි දිසෝපති. එතකොට මේ පුතුන් ගෝතියා නෙවුණු කෙනෙක් මේ හිමින්ගේ බිය නෙවුණු කෙනෙක් වන්නේ. ඒ විදිහට තමයි අපි මේ විශේෂයෙන්ම නිබ්බුත පද කියපු එකත් මෙතනදී ටිකක් මතක තියාගන්න ඕනේ. දැන් ඔන්න කුමාරයාට තව පැමිණි අභියෝගයක් තමයි දරුවනේ. දැන් ඔන්න විමුක්තිය හොයාගෙන යන්න තීරණය කරා. ඔන්න පැමිණි අභියෝගයක් චරකල් විඳපු රජ සැප කාමභෝගී ජීවිතේ හත්හරින්න වෙනවා නේද? හැබැයි දරුවනේ කුමාරයා එදා රාත්‍රිත් අර විදිහටම නැටුම් ගැයුම් බැලු ඒ තිබ්බා කුමාරයාට. නමුත් අහක බලා නිදාගත්තා. මධ්‍යම රාත්‍රියාව චන්නටයි කන්තකටයි සූදානම් වෙන්න කිව්වා. ඊට පස්සේ මතක් වුණා තමන්ට එදා හම්බුණු දරුවාගේ මූණ ටිකක් බලලා යන්න ඕන කියලා. වඩාගත්තේ නැහැ යසෝදරා දේවිය හැරෙයි කියලා නේද? ඊට පස්සේ කියා චන්න සහ කන්තක අසුපිට අනෝමා ගන්තෙරට. අනෝමා ගන්තෙරදී තමයි දරුවනේ බෝසත්තුමා පැවැදි වුණේ. අනුපිය කියන අඹවනේ සතියක් විවේකී සුවයෙන් ගත කරා. ඊට පස්සේ ඒ ළඟ තිබ්බ රජගහනුවර. රජගහනුවරට තමයි දරුවනේ පිටසිඟා වැඩි. දැන් ආහාර ගන්න එපා එනේ දන්න අභියෝග දැක්කද? රජ මාලිගාවේ ඕන තරම් කෑම බීම තිබ්බා. නමුත් මෙතනදී කෑම සොයාගෙන පිටසිඟා ගිහිල්ලා තමයි ආහාර ගන්න සිද්ධ වුනේ. ඒ වෙලාවේ දරුවනේ බිම්බිසාර රජතුමාට ආරංචි වුණා මේ තවුසෙක් ඇවිල්ලා ඉන්නවා පාණ්ඩව පර්වතය අසල කියලා. බිම්බිසාර රජතුමා දෙන්න අතර සාකච්ඡාවක් ඇති වුණා. එතකොට කිව්වා තමන්ගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්නන් රජකම් කරන්න එන්න කියලා. නමුත් එතනදී මේ සුවිසල් රාජ්‍ය අතහැරලාවේ මේ දුක නැති කිරීමේ මාර්ගය හොයාගෙන යන්න කියන එක රජතුමාට කිව්වා අපේ බෝසතාණන් වහන්සේ. එතකොට රජතුමාගේ ආශිර්වාදයක් මැද මේ සත්‍ය වටහාගෙන සම්මා සම්බුද්ධත්වයට පැමිණියාම නැවත වඩින්න කියලා ආරාධනා කරා.
එතකොට ඔන්න දැන් පැවැදි වුණා. තමන් හොයන විමුක්තිය හොයාගෙන යන්න ගුරුවරුන් හොයාගෙන ගියා. ඔයාලා මේ ගුරුවරුත් පිළිවෙලට මතක තියාගන්න ඕනේ. ආලාර කරන උදගම්පත බග. විශේෂයෙන්ම අපි දන්නවා ආලාර කාලාම ගාවට මුලින්ම ගියා. ඒ කියන්නේ බග්ගව ආලාර කාලාම උද්දකරාම්පුත් එහෙම තමයි පිළිවෙල. බග්ගව කියන තවසගාව ඉතරම් කාලයක් හිටියනේ යා සමා දියුණු කරගත් ඥාන ශක්තියින් තිබෙන්නේ නැති නිසා දරුවනේ. නමුත් ආලාර කාලාම කියන්නේ සප්ත සමාපත්තිලාභී, උද්දකරාම්පුත් කියන්නේ අෂ්ට සමාපත්තිලාභී. ඒ සමාපatti ඉගෙන ගත්තා. ඒවා අපිට භාවනා කිරීම මගින් තමයි වඩා ගන්න පුළුවන්. අපිට දැනටත් පුළුවන් ඒ වගේ දේවල් වඩන්න. ඊට පස්සේ තීරණය කරා තමන් හොයන විමුක්තිය මේ ගුරුවරුන්ගේ මේ ධර්මයේ නැහැ කියලා. ඊට පස්සේ ඔ කියන්න පුතා අද ලියන ප්‍රශ්න එහෙම දෙනවද පොතේ ලියන්න? අද මම මේ පාඩමත් එක්ක නිබන්ධනේ තමයි සාකච්ඡා කරන්නේ. ඒක තමයි නිබන්ධනේ තමයි ප්‍රශ්න විදිහටත් සාරාංශ විදිහටත් මම කතා කරන්න తీරගෙන ඉන්නේ. නිබන්ධනේ තියෙනව නේද? මල්ලඟ නෑ මැඩම්. අද තමයි වන්තියට ආවේ. හරි මගේ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. දැනට කොලේක ලියාගන්න නිබන්ධනේ ළඟ නැති දරුවෝ. හරි අපි යමු දැන් පාඩමට. ඊට පස්සේ ඔන්න විමුක්තිය හොයාගෙන යන ගමනේදී තමන් හොයන විමුක්තිය නෑ කියලා හිතුවාට පස්සේ මොකක්ද කරේ දරුවනේ? දුෂ්කර ක්‍රියා කරන්න තීරණය කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම සේනානී නම් නියංගමෙහි නිදල්ලා කියන ගන්ත ගොඳුරු ගම ඇසුරු කරගෙන තමයි මේ දේ ක්‍රියාත්මක කරන්න ගත්තේ. මේ කාලෙදී උදව් කරා පස්සග තවුස කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සෙන්. එතකොට මෙතනදී විශේෂයෙන්ම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. එතනදී කරා ඒකත් සාර්ථක නැහැ කියලා නේද දරුවනේ? එතකොට කාම සුකල්ලිකාණ යෝගයේ සහ අත්තකිල මතාණ යෝගයේ කියන දෙකම සාර්ථක නැහැ කියන්නේ ඒක අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පටන් ගත්තා. අපි දන්නවා මෙන්න මේ කාලෙදී කියන්නේ විශේෂයෙන්ම මේ වෙසක් පුර 15ක පොහොය දින උදා වෙන්න දවස් 3ක් තියෙද්දී බෝසතාණන් වහන්සේ අලුයම කාලයේදී හීන පහක් දැක්කා. ඒ හීන පහේදී ඔන්න තීරණය කරා තමන් ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. ඒ වගේම දරුවනේ මේ දවසේ අලුයම සේනානී කියන නියංගමෙහි අධිපතිගේ දියණිය වුණු සුජාතා සිටුදේවිය තමන්ගේ බාරයක් ඔප්පු කරන්න පැමිණියා කිරිපිඩු දාණය. අන්න එතකොට ඒ දාණය කිරිබජ්ජුලි 49කට ගුලි කරලා අනුභව කරා. චූටිවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව විශේෂයෙන්ම සත් සතියක් ගත කරා කියලා මතකද ඔයාලට බුද්ධත්වයෙන් පස්සේ? සත් සතියෙම ගත කරන්නේ ආහාරය තමයි ප්‍රමාණවත් කරගත්තේ. නේරංජනා නදියට ගිහින් අර තමන් ආහාර වැළඳු පාත්‍රයේ උරුගම් බලා ගියොත් තමන් ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා බෝසතාණන් වහන්සේ මේ වෙලාවේ තීරණය කරා. ඒ විදිහටම පාත්‍රයේ උරුගම් බලා ගියා. විශේෂයෙන් මෙහිදී මේ අවස්ථාවන් සිදු වුණු දවසේම සන්දෑවේදී විශේෂ දෙයක් සිදු වුණා. මේවත් ඉරිගහන ප්‍රශ්න වලට එනවා දරුවනේ. කුසතන අටමිටක් පූජා කරා සොත්තිය කියන බමුණා. එතකොට බෝමුල කරා ගිහිල්ලා මේ කුසතන අටමිට අතුරලා අපරාජිත පර්යාංකයෙන් ඉඳගත්තා චතුරංග වීරිය ඉපදවලා. ඒ කියන්නේ කොහොම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා තමයි එදා වාඩි උනේ. කියන්නේ චතුරංග වීරිය කියන්නේ තමන්ගේ සම ගැලවී ගියත්, නහර ගැලවිලා ගියත්, ඇටකටු ගැලවිලා ගියත් මස්ලේ විසිරුණා. බුදු වී මිස නැගිටින්නේ නැහැ කියන ස්ථීර අදිෂ්ඨානයෙන් යුතුව මේ වෙලාවේ භාවනාන් යෝගීව වැඩ හිඳලා දරුවනේ. මේ කාලෙදී දසමරසෙන් පරාජයටපත් කරා බුදු වීමට පෙර දසමරසෙන් පැමිණියා. එකෙන් තමන්ගේ හිතේම තියෙන දේවල් ඒ සාමාන්‍ය කෙනෙක් තියෙන කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් ඒවා යටපත් කරලා දැම්මා. මාර්යා පැමිණියා. මේ හැම දෙයකින්ම ජයග්‍රහණය කරා අපේ බෝසතාණන් වහන්සේ. ඒතොර විශේෂයෙන් ආනාපාන සති භාවනාව ඔස්සේ ඊට පස්සේ ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්විධ ධානය මේ විදිහට පිළිවෙලින්
තමන්ගේ සිත දියුණු කරගෙන දරුවනේ චුතුප්පපාත ඥානේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ ඊට පස්සේ ආසවක්ඛ ඥානේ මේ ඥාන වර්ග උපදවාගෙන අවසානයේ මොකක්ද උනේ වෙසක් පුර 15ක පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ කියන්නේ මේ අපරිමිත මහා බුදු ගුණය සපුරාලමින් තමයි වෙසක් පුර 15ක පොහෝ දින උදා වේදි දරුවනේ සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කරගත්තේ. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පළවෙනි පාඩම. ඒ කියන්නේ අපි බෝසත් චරිතය එතනදි මතක් කරගන්නේ. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගට යනකම් ඉගෙන ගන්න මේ පාඩමේදී තමයි ඔය චරිතය ගැන. ඊට පස්සේ වෙනත් පාඩම් වලට අපි යන නිසා පළවෙනි පාඩම විදිහට මේක කතා කරලා තියෙනවා. ඔයාලට මේ දේවල් විශේෂයෙන් මතක තියෙන්න ඕනේ නිසා. එතකොට මේ බෝසත් සිරිතේ අභියෝග අපි කීපයක් කතා කරා නේද? උපත, එතකොට ශිල්ප හැදෑරීම, පෙර නිමිති දැකීම, උපත පද ඇසීම, පස්කම් සුවත් හැරීම, පිය රජුගේ අපේක්ෂාව ඉටු කරන්න බැරි වීම නේද? මේවා ජීවිතේ පැමිණි අභියෝග. නමුත් තමන්ගේ කැපවීම, අදිෂ්ඨානය නිවැරදි ගමන් මඟ ඔස්සේ ගිහිල්ලා ඒ අභියෝග ජය ගන්න පුළුවන් වුණා. මේ හැම එකදීම ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී හුරු වෙන්න ඕනේ දරුවනේ තුන්වෙනි ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට තමන්ගේ අදහසුත් දාලා තමයි උත්තර ලියන්න ඕනේ. එතකොට මෙන්න අපේ ජීවිතෙත් පැමිණෙන අභියෝග අපි කොහොමද ඒවා ජයගන්නේ කියන එකත් මෙතනදී කතා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ශිෂ්‍යෝ වශයෙන් ඔයාලා කොහොමද ඔයාලට ජීවිතේ පැමිණියොත් අභියෝගයක් ජයගන්නේ කියන එක මේ චරිතය තුළින් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ශිෂ්‍ය ජීවිතේ අභියෝග ජය ගැනීමට බෝසත් සිරිත අපිට ආදර්ශයට ගන්න පුළුවන්. අන්න ඒ නිසා බෝසත් දරුවන් වශයෙන් ක්‍රියා කරන්න මේ පරිසරය ගොඩනගා ගන්න ඔයාලට මේ තුළින් හැකියාව ලැබෙනවා කියන එකත් මේ පාඩම තුළින් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අපි දැන් යමු අද පාඩමේ නිබන්ධනය සාකච්ඡා කරන්න. මම හැමදාම පාඩමක් සාකච්ඡා කරනවා, නිබන්ධනයක් සාකච්ඡා කරනවා. පාඩම් පහක් විතර කරලා අපි වාර විභාගෙකුත් එහෙම තියන්න හිතාගෙන ඉන්නේ. මොකද සුවිශේෂී 10 11 කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට අපිට සුවිශේෂී වෙන නිසා ඒ පාඩම් ටික හොඳට මතක තියෙන්න ඕනේ. බය වෙන්න එපා. ඒ කරුණු වලින්ම තමයි විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙට අහන්නේ පිටින් ප්‍රශ්න හදන්නේ නැහැ. එතකොට අපි බලමු දැන් හැමෝම ගන්න නිබන්ධනේ අතට නිබන්ධනේ හම්බ වෙච්ච නැති දරුවෝ මගෙන් මේ මැසේජ් එකක් දාලා අහන්න. එතකොට මම යාලට දෙන්නම් දැනට නැති අය හාප් සීට් කොලයක් අරගෙන ෂෝට් නෝට් එකක් වගේ මේක ලියාගෙන යන්න. අපි දැන් ඒක සම්පූර්ණ කරමු. තමන් නිබන්ධනේ නැති අය පොතක් අරගෙන පුළුවන් පොතේ පිළිවෙලට ලියාගෙන යන්න දරුවනේ. කියන්නේ ඔයාලට කලින් දවසේ මගේ නිබන්ධනේ ඉල්ලගෙන මේ විදිහට නිබන්ධනේ පොතේ ලියා ගන්න පුළුවන්. print out ගන්න අපහසු නම් කොහෙට හරි යන්න ඕන නම් වෙලාව මදි නම් ඔයාලා කලින් දවසේ මගෙන් ඉල්ලගෙන මේ නිබන්ධනේ ඔයාලා වෙනම පොතක් අරගෙන බුද්ධ ධර්මයේ පළවෙනි 10 වසරේ පළවෙනි පාඩම කියලා ලියලා මේ විදිහට ලියා ගන්න. තමන්ගේ අවසන් උපත සඳහා ඒ විදිහට ලියලා මම හිස්තැන තියලා තියෙන තැන ඉතුරු කරගන්න. මම සාකච්ඡා කරද්දී ඒක පුරවගෙන යන දැන් අද පළවෙනි දවසේ ඉඳන් ගොඩක් අයට ඒක මග ඇරෙන්නේ නැති. නමුත් දෙවෙනි දවසේ ඉඳලා ඒ දේ කරන්න දරුවනේ නිබන්ධනේ අරගෙන ඉන්න සාකච්ඡා කරනවා මම. ඒ පාඩමට අදාළ නිබන්ධනේ එදාට සාකච්ඡා කරනවා. අදට පොතක ලියා ගන්න. කොලේක හාප් සීට් කොලේක හරි ලියලා අනිත් දවසේ ඉඳලා පිළිවෙලට පළවෙනි පාඩමේ ඉඳලා නිබන්ධන ටික ලියාගෙන ඒ දවසට අදාළ පාඩම ලියාගෙන එන්න. එතකොට අපිට ඒක පහසුයි. ඔන්න අපි ලියමු. තමන්ගේ අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවසින් විමසා බැලීම. නුවණින් විමසා බැලීම මොකක් කියලාද අපි හඳින්නේ? පංචමාවිලෝකනය. නෙසදු පුතා ඔයා print out ගත්තද නිබන්ධනේ? ඔව්ටිජ ගත්තා. හරි, එහෙනම් අපි ලියමු. විශේෂයෙන් දැන් මෙතනදී ඔයාලා ඒක සාරාංශයක් වශයෙන් මේ විශේෂ දේවල් ටික තියෙන. ඒකෝර ඔයාලට ඒක පහසුයි. හරි, අපි ගාවට යමු. බෝසත් උපත සමග සිදු ආද ආශ්චර්යමත් සිදුවීම් කියන එක මෙතන එන්න ඕනේ. ආශ්චර්යමත් සිදුවීම් මොනවද කියලා අපි බලමු.
සිදුවීම් තුනක් තියෙනවා. ඒ තුන පිළිවෙල පියා ගන්න. උපත සිදුව විගස පිළිවෙල පිපීම. ආ බෝසත් සිරිපා පිළිගැනීමට සත්පියුම් පිපීම. ඊගාඩ තුන්වෙනි එක සිංහනාද පැවැත්වීම. උපත සිදුව විගස පියවර තැබීම, බෝසත් සිරිපා පිළිගැනීමට සත්පියුම් පිපීම, සිංහනාද පැවැත්වීම කියලා ලියා ගන්න. මේක හරි සරල ලේසි පාඩමක්. ඒකයි ඔයාලට පළවෙනි පාඩම විදිහට ඒක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි අනිත් පාඩම් වලට යමු දරුවනේ. දෙවැනි නිබන්ධනයේ දෙවැනි කොටසට අපි යමු. රජ කුමරුකට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර වනුයේ මොනවද කියලා ලියන්න. ඒකත් මේ පාඩමේ කතා කරලා තියෙනවා. මේව වාර විභාගෙට අපිට අත්‍යවශ්‍ය වෙන හින්දා නීති ශාස්ත්‍රය, කඩු ශිල්ප, දුනු ශිල්ප, ඇතුන් අසුන් හැසිරවීම කියලා ලියාගන්න. රජ කුමරුකට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර වනුයේ නීති ශාස්ත්‍රය, කඩු ශිල්ප, දුනු ශිල්ප, ඇතුන් අසුන් හැසිරවීම. ඊට පස්සේ අපි ඊගාවකට යමු. ඊගාවක ලියන්න සිද්ධාත් කුමරුගේ මුල් ගුරුතුමා වූයේ කවුද කියලා ලියන්න. කවුද? සර්වමිත්‍ර සමනු පණිවරයා කියලා ලියා ගන්න. ඊගාට හිස්තැනේ පළවෙනි එකට ලියන්න සොලොස් කියන එක. සොලොස් හැවිරිදි වියේදි, මතක තියාගන්න සොලොස් කියන්නේ වයස 16 කියන එකත්. සොලොස් හැවිරිදි වියේදී එපා පුතා, මේ සොලොස් කියලා මේ වචනේ ලියා ගන්න. එතන හිස්තැනට නම් සොලොස් හැවිරිදි වරහන් ඇතුලේ 16 කියලා ඔයා ඉලක්කමෙන් හරි මතක තියෙන්නේ පොඩ්ඩක් ලියා ගන්න කොහෙන් හරි. එතන ඉස්සරේ වරහන් ඇතුලේ. ඊට පස්සේ අපි ලියමු සොලොස් හැවිරිදි වියේදී කුමරු සුප්‍රබුද්ධ සාක්‍ය රජුගේ රූමද්දියණිය යසෝදරා සරණ පාවා ගත්තේ කියලා ලියා ගන්න. යසෝදරා සරණ පාවා ගත්තේ. ඊට පස්සේ ලියා ගන්න කුමරු ගිහිගෙ රඳවා ගැනීමට මේ ගිම්හාන, හේමන්ත, වස්සාන කියන ඍතු තුනට ගැලපෙන මාලිගා තුනක් හදලා දුන්න. මාලිගා තුනේ නම් ටික ලියන්න. රම්ය, සුරම්ය, සුබ. හැබැයි මම කිව්වේ කොහොමද මේක ඔයාලට දැන් ඊගාරු විභාගෙට අහන්නේ? විභාගෙට අහන්නේ දරුවනේ ගිම්හාන තමයි. ගිම්හාන කාලෙට ගැලපෙන්න තමයි රම්ය මාලිගාව හදලා දුන්නේ. හේමන්ත කාලෙට ගැලපෙන්න සුරම්ය හදලා දුන්නා. එතන වස්සාන කාලෙට ගැලපෙන්න තමයි සුබ මාලිගාව හදලා දුන්නේ. එතකොට ඒ විදිහටත් ඔයක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම නිබන්ධනය ඔයාලට දීලා තිනවා කුමරු දුටු සතර පෙර නිමිති රූපත් එක්ක. එතකොට ඒ ටිකන්න රූපෙත් තියෙන නිසා සතර පෙර නිමිති පිළිවෙලට ලියා ගන්න. පිළිවෙලින් තමයි සතර පෙර නිමිති ලියන්න ඕනේ. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියලා ඒ හතර පිරිවලට පල්ලෙහාට ලියාගෙන යන්න නිබන්ධනේ. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. පොතේ තියෙන රූපෙත් එක්ක මම ඒ රූපෙත් දාලා තියෙන, ඔයාලට අවබෝධ වෙන්න වැඩි වෙන්න. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. ඊට පස්සේ අපි ඔන්න සතර පෙර නිමිති වල තේරුමක් ගැන කතා කරානේ. ඒක මොකක්ද? මේ නිසකවම ලොව උපන් සත්වයා මූණ දෙන අවස්ථා කීපේ. ලියා ගන්න. වයසට යෑම ජරා. වයසට යෑම ජරා. එතකොට ඒක පිළිවෙලට ලියා ගන්න දරුණේ. එක කියන තැනට වයසට යෑම ඉරක් ගහලා ජරා කියලා ලියා ගන්න. ලෙඩවීම කියන ඉස්සරහින් ඉරක් ගහලා ව්‍යාධි කියලා ලියා ගන්න. මිය යාම මරණ නේද? ජීවිතයේ අවසන් වීම මිය යෑම කියන්නේ. දුක් පීඩාවන්ට ලක්වෙන බව මේ සතර පෙර නිමිති දැකලා කුමාරයා වටහා ගත්තා. එතකොට ඒක ලියා ගන්න. ඒ කියන්නේ වයසට මේක ඉරිගහන ප්‍රශ්නට අහන්නේ ජරා කියන්නේ මොකක්ද? එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ජරා කියන්නේ වයසට යෑම කියලා. ව්‍යාධි කියන්නේ ලෙඩවීම කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා. ඒ නිසා ඔක හරියට සම්පූර්ණ කරගන්න. එතකොට අපි ඊගාවකට යමු. ශාක්‍ය කුමරිය නිබ්බුත පද කියන ලදි. කවුද? කිසා ගෝතමි. ලියා ගන්න කිසා ගෝතමි කියලා. ඊට පස්සේ මම නිබ්බුත පද
සම්පූර්ණ කරන්න දීලා තියෙනවා. ඔයාලගේ පොතෙත් නිබ්බුත පද ටික තියෙනවා. නිබ්බුත ආනූන සාමාතා කියන එක දීලා තියෙනවා. ඊගාවට ලියන්නේ මොකක්ද? නිබ්බුත ආනූන සෝපීතා. නිබ්බුත ආනූන සානාරි යස්සයන් ඊ දිසෝපති කියලා ලියා ගන්න. යස්සයන් ඊ දිසෝපති. ඔක තමයි නිබ්බුත පද. ඒකයි මම මුලින්ම කියනවා. හරි, නිබ්බුතානුන සාමාතා තියෙන නිසා ලියාගන්න නිබ්බුතානුන සෝපීතා කියලා. සෝපිතා. නිබ්බුතානුන සෝපිතා. නිබ්බුතානුන සානාරි. යස්සයන් ඊ දිසෝපති. දිසෝපති. යස්සයන් ඊ දිසෝපති. ආපහුලි කියන්නේ නිබුතානෝන සෝපීතා නිබුතානෝන. ඔව්, ඒ විදිහට සම්පූර්ණ කරගන්න. එහෙනම් ඊගාට අපි ඊගාව එකේදී කතා කරනවා දරුවනේ, රාහුල කුමරු ඉපදුනහම පාලි පාඩයක්. ඔන්න දැන් මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන එකක් හින්දා තමයි මම මේ පාලි පාඩේ දීලා තියෙන්නේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියනු කියලා. ඒකේ මේ සාමාන්‍යයෙන් දරුවනේ හැම පාඩමකම වගේ එක පාළි පාඩයක් තියෙනවා ඔයාලට 10 11 පන්ති වල. එතකොට ඔයාලා අද දැන් මේක පාඩම් නැති අය පාඩම් කරගන්න මතක තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගෙට පාළි පාඩ ඔක්කොම 20ක් විතර තමයි තියෙන්නේ. ඒ 20ෙන් දෙකක් විතර අහනවා. එතකොට පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලට ඒ තියෙන පාළි පාඩේ මතක තියාගෙන යන්න. එතකොට ඔයාලට වෙනමම පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් අද පාඩමේ තියෙන්නේ මේ පාළි පාඩේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ උපන්නේ බැඳීමක් හටගත්තේ කියලා ලියා ගන්න. මැඩම් ඕලුවේ විභාගයට අහන්නේ 10 11 විතරද? 10 11 තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒ කියන්නේ 9 පන්තියේදී අපි දෙවන ධර්ම සංගායනාව ගැන එහෙම සංගායනා හැම අහනවා. නමුත් ඒවා 11ේදී අපි මුලින් ඉඳලා ආය සංගායනා ටික එහෙම ඉගෙන ගන්නවා. ඒ නිසා රාහුලේ උපන්නේ බැඳීමක් හටගත්තේය. 10 11 විශේෂයෙන් බලන්න. ඒ දෙකෙන් තමයි අහන්නේ. රාහුලේ උපන්නේ බැඳීමක් හටගත්තේය. රාහුලේ උපන්නේය බැඳීමක් හටගත්තේය. ඉතින් මේ පාඩමේදී අපි කතා කරා වයස අවුරුදු 29 දී සිදුණු සුවිශේෂී දෙයක්. මොකක්ද? 29 දී සිදුනේ අබිනිෂ්ක්‍රමණය කියලා ලියනවා. ඔව්, ඒකට කියනවා මොකක්ද? ගිහිගේ හැරයාම නේද? ගිහිගේ නිමෑම. නමුත් මෙතන ලියා ගන්න අබිනිෂ්ක්‍රමණය කියලා. මතක නැති දරුවෝ නම් යටින් වරහන් දාලා ගිහි ගෙයින් නික්මෑම කියලා ලියා ගන්න. එතකොට ඒක මතක තියාගන්න අවුරුදු 29 දී තමයි සිද්ධ වුනේ. 16 දී විවාහ වුණා. 29 දී අබිනිෂ්ක්‍රමණය කරා. ඒ වගේ දේවල් ඒ වර්ෂ මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලට ඒවා අහනවා. ඊගාවට ඔන්න කිසි බුදුනේ අවස තියෙන්නේ බුදුනේ අවුරුදු 35 බුදුහාමුදුර පින්නම් පෑවේ 85. එතකොට ඒකනේ අර 45සක් කියලා කියන්නේ 35 ඉඳලා 80 වෙනකන් 45යි 45. ඔව්, අපිට ධර්ම දේශනා කරා. එතකොට බුද්ධත්වයට පත් උනේ අවුරුදු 35දී කියන එක මතක තියාගන්න. හරි, දැන් අපි ඊගාව එකට යන නිබන්ධනේ. උපතේ සිට අබිනිෂ්ක්‍රමණය දක්වා බෝසත් චරිතයේ පැමිණි අභියෝග පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා. පිළිවෙලින් දක්වන්න. ඔකේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ 80 වෙනි වියේ නෙමේද? 80 වෙනි තමයි. 80 වෙනි වියේදී තමයි පිරිනිවන් පෑවේ. හරි, අපි යමු. ලියන්න දැන් උපතේ සිට අබිනිෂ්ක්‍රමණය දක්වා බෝධිසත්ත්ව චරිතයේ පැමිණි අභියෝග පිළිවෙලින් දක්වන්න. මම කිව්වේ 35 ඉඳලා 80 වෙනකන් අවුරුදු 45ක් අපිට ධර්මයේ දේශනා කරා කියලා. 80 වෙනි තමයි පිරිනිවන් පෑවේ. අපි ඉගෙන ගත්තානේ පරිනිර්වාණ සමය නේද? පළවෙනි පාඩමේදීම 9 පන්තියේදී. එතකොට වයස අවුරුදු 80 වෙනි තමයි පිරිනිවන් පෑවේ. හරි, දැන් ලියා ගන්න මේකෙදී පිළිවෙලින් පැමිණි අභියෝග ලියන්න. පළවෙනි එක උපත. උපත මම කිව්වා අභියෝගයක් කියලා. ඒ කියන්නේ අවසන් උපත සඳහා සුදුසු පරිසරයක් විමසලා හොඳ පරිසරයක ඉපදෙන්න ඕන. Taman
ඕ විමුක්තිය පළවෙනික උපත දෙවැනික සිල්ප හැදෑරීම හැමෝටම අභියෝගය සිල්ප හැදෑරීම කෙනෙක්ත් ඒක තමන්ගේ කැපවීම අධිෂ්ඨානය මත තමයි ඒ අභියෝගය ජයගන්න පුළුවන් එතකොට දෙක සිල්ප හැදෑරීම ඊගාව එක පෙර නිමිති දැකීම සතර පෙර නිමිති දැකීම අභියෝගයක් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්තන්නේ තුලයි පෙර නිමිති දැකීම උපත ශිල්ප හැදෑරීම පෙර නිමිති දැකීම නිබ්බුත පද ඇසීම නිබ්බුත පද ඇසීම නිබ්බුත පදේ වලිනුත් නිවුණු ස්වභාවය තමයි කතා කරේ නිබ්බුත පද ඇසීම නිබ්බුත පද ඇසීම පස්කම් සුව අත්හැරීම පස්කම් සුව අත්හැරීම පස්කම් සුව අත්හැරීම පිය රජුගේ අපේක්ෂාවන් ඉටු කිරීම පිය රජුගේ අපේක්ෂාවන් ඉටු කිරීම පිය රජුගේ අපේක්ෂාවන් ඉටු කිරීම ඕක තමයි දරුවනේ මේ විශේෂයෙන්ම නිබන්ධනේ අපි අවසන් කරන්නේ ඔය ටිකෙන් මේ අද සරල පාඩමක් ඔයාලා පොඩි කාලේ ඉඳලා ඉගෙනගත්ත පාඩමක් මේ නිබන්ධනේ හැමදාම හැම පාඩමකටම දෙනම ඔයාලට මම කලින් දවසේ දානවා පන්තියට කලින් දවසේ දානවා හම්බෙච්ච නැති කෙනෙක් මට මැසේජ් එකක් දාලා ඉල්ලන්න ටීචර් මට නිබන්ධනේ හම්බුන්නේ නැහැ කියලා print out කරගන්න අකමැති නම් කැමැති අය ලියන්නත් පුළුවන් පොතක ලියා ගන්න කලින් දවසේ එතකොට ස්ථෑන් තියානෙන්න අපි පාඩම සාකච්ඡා කරපුවාම ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට අද අපි මම කිව්වා ඔයාලට 9 පන්තියේ වාර විභාගේ එනවා මාර්තු වල අන්තිමට. එතකොට ඊට පස්සේ ඔයාලට පොත දීලා 10 පන්තියට දාන්න. එතකම් මම දෙන නිබන්ධනෙත් එක්ක අපි පාඩම් ටික ඉගෙනගෙන යමු. විශේෂයෙන්ම බුද්ධ ධර්ම කියන හැරි ලේසි විෂයක් ඔයාලා ඒකට බය වෙන්නත් එපා. 9 පන්තියේ වාර විභාගෙට සති දෙකක් තියලා මම මේ ඵල සති දෙකකින් මේ පාඩම් ටික නැවත මතක් කරලා දෙනවා. දැන් එසදු පුතාලා යෙනුලියා දුවලට එහෙම හොඳට මතකයි මේ පාඩම් මන් තුන් පාරක් හිට 9 පන්ති උගන්වලා තියෙන හින්දා අපිට 10ත් ඒ විදිහට සියලුම කාරණා ඉගෙනගෙන 11 වසරට කිපහම හරි ලේසි. ඉතුරු ටික ඉගෙන ගන්න. ඒ නිසා දැන් අද වගේ අනිත් දවසේ දෙවෙනි පාඩමෙන් අපි හම්බ වෙනවා. නිබන්ධනේ සම්පූර්ණයෙන් හම්බෙච්ච නැති දරුවෝ එතකොට පන්තියට සහභාගී වෙන්න කැමති දරුවෝ 077.168.195ට WhatsApp message එකක් දාලා මගෙත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. මගෙත් එක්ක කලින් හිටපු දරුවෝ නම් ඒ විස්තර දාන්න නිසා නිබන්ධනේ නැති දරුවොත් ඉල්ල ගන්න පුළුවන්. එතකොට අද පාඩම අපි පළවෙනි පාඩම අපි ඔය කියන්න පුතා 11 පන්තියේ ක්ලාස් කරන්න නැද්ද? කරනවා 11 වසරත් රත් කරනවා 6 ඉඳලා මම පන්ති කරනවා 11 පන්තියේ පන්ති දෙකක් තියෙනවා මේ සැරේ මේයි වල ලියන දරුවන්ට සහ අලුතෙන් 11ට යන දරුවන්ට පටන් ගත්තා මේ සතිය මම හැම පන්තියක්ම තියෙනවා මගේ ගෲප් එකේ ඇති ඒ විස්තර කාලසටහන් දාලා ඇති ඒවා චුට්ටක් බලන්න. ඒතර අද අපි ඉගෙන ගත්තේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ පාඩමනේ. ඒතර ඔයාලා මතක තියාගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ විසක්පුර පසළොස්වක පොහොය දිනක බුද්ධත්වයේ ලැබෙනකම් බෝසතාණන් වහන්සේගේ චරිතය කියලා තමයි හඳුන්වන්නේ නේද? ඒතර මේ බෝසතාණන් වහන්සේගේ චරිතයේ පැමිණි අභියෝගයි ඒවා ජයගත්ත විදිහයි තමයි අද අපි කතා කරේ. විශේෂයෙන් මෙතන ඔයාලා ගොඩක් මතක තියාගත යුතු ඔළුවට දාගන්න ඕන කාරණා තමයි දරුවනේ පංච මහා විලෝකණේ කියන්නේ මොකක්ද? ඒතර පස් මහා බැලුම් කියන්නේ මොනවද? ඒවා මතක තියාගන්න. එතකොට මුල් ගුරුවරයා කවුද? කොයි වයසේදීද විවාහ ජීවිතේට ඇතුළත් උනේ? මාලිගා තුන මොනවද? ඒ අදාළ ඍතු තුන මොනවද කියලා මතක තියාගන්න. විශේෂයෙන් සුවිශේෂී සිදුවීම් මෙතන කතා කරලා තිනවා. ඒ වගේම මම කිව්වා ගොඩක් කාලවලට පාඩමකට එක පාළි පාඩයක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙට පාළි පාඩ දෙකක් විතර අහන නිසා ඒකත් මතක තියාගන්න කියලා. ඔන්න ඔය ටික තමයි අද මේ පාඩමේදී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ලබන සතිය අපි පන්තිය 6-7 තමයි කරන්නේ. මගෙත් එක ගොඩක් කල් හිටපු දරුවන්ට සමහරුන්ට අද සහභාගී වෙන්නත් බැරි වුණා මේ වෙලාවෙ හින්දා 6-7 පොඩි වෙලාවක් පස්සට ගන්න. 5:00 6:00 වෙනකොට
හය හත පන්තිය කරනවා. නිසද පුතාගේ තිල්ලීමක් තිබා. ඒ නිසා අපි හිනම් ලබන සතියේ 6-7ට හම්බ වෙමු. ඔයාලා හැමෝට මෙතකන් පෙරුවන් සරණයි. ඉතින් හැමදාම බදාදා නේද? ඔව් බදාදා 6-7. බදාදා දිගටම 10 වෙනකම්ම 0.77.0.77.168.195. තෙරුවන් සරණයි ඩීජ පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඩීජ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඩීජ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඩීජ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.